සමන්තාචකවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුණේ රාජස්සේ සුනන්තු සග්ගමුක්හෙදන් දම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවෙනකාලු අයං බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්තා නමුතස්සෙ බගෙවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ඉදෙභික්කවිී බික්කු කායි කායානු පස්සී විහෙරෙති ආතාපි සම්පජානෝ සතිමාවිනය ලෝකේ අභිජා දෝමන සංති තුනරුවන් සතු අනන්ත අශරිමත්තුූ ගුණ බලින් පින්නතුූ ඔබ සැවුම නිදුක්වීවා න රෝගී වේවා සුවපත්තේවා සියලු කායික මානසික සුවයන් නොමදෝ ලැබ ධර්මානු ධර්ම පිළිවෙෙත් මගෙහි හැමසුම්න්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර පළසමාධි ප්‍රඥා මග ඔස්සේ ඒ උතුම්මෝ චත්‍රාශත ධර්ම අවබෝධය පිණිස යංවෝද උපකාරක ධර්ම පෙලක්ම වේවායි ොට ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. උතුම්ම වෙසක් උදාව නිමිති කොටගෙන පාත්වනු ලබන ශ්‍රී සද්ධර්ම දේශනාමාලාවේ අද දවසෙහි මේ උතුම්ම දේශනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මතෘකා කොටගෙන පැවැත්වෙන ධර්ම දේශන පෙළෙහි අද දවසෙහි මහා සතිපට්ටාන සූත්‍ර දේශනා වෙහි අඩංගු කායානු පස්සනාව මුල් කොටගෙන අනුශාසනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ කායානු පස්සනා නම් කය අනුව මෙන්හි කිරීම සිහිපත් කිරීම ප්‍රමාර්ථ ධර්ම වසයෙන් මෙන්හිකරුමින් සම්මත ලෝකයේ තුළ සංඥාගත්තත් මම මගේ කියන ඒ දක්ම ඔස්සේ එහෙත් පරමාර්ථ වශයෙන් හේතු ප්‍රත්්‍යය න්‍යාම ධර්මතාවය අවබෝධ කොටගෙන මේ කය මුල්කරගෙන දෘෂ්ටියක් මමායනයක් අස්මිමානයක් ඇති කරගන්ට කිසිවෙක්කෝ කිසිවක් නැත කියන සු්ඥත අවසා අවස්ථාව සලසාගතය යුතුවෙනවා. ඒ තමයි කයෙහි පටව්‍යාපෝතේජෝවායෝ කියන එනම් තදගතිය වැගරෙන බව උස්නයවායෝ කියන සතරමහා ධාතවන්ගෙන් සමන්නාගත මේ කය අනුව බලමින් කියල කිව්වි විශේෂයෙන් බලමින් අනිච්චදු කනත්ත ති ලක්කන ධර්මයට යටත් කොට මනිසිකාරය කරමින් දැක්මක් ඇති කර ගැනීම. මුලින් සඳහන් කලා වගේ සම්මුතියට පැවැත්මට ව්‍යවහාර අර්ථෙන් මම මගේ ඇයි පැවැත්තුවත් සාමුක්කංසික දේශනා හෙවත් ප්‍රමාර්ථ දේශනා වනුව මෙහි පවතින්නේ හේතුපල න්‍යායක් හේතුපල දහමක් මිස සත්්‍යයෙක් පුද්ගලිය නි්‍යසුක ආත්ම වසයෙන් කිසිවෙෙක් හෝ කිසිවක් නෝන බව අවබෝධ කොටගතියුතු වෙනවා. දැනුම ඇතිකර ගැනීම පමණක්ම නොවේ දැනුමක්්‍යයි. දැනුමෙන් ඔබ්බට ගිය අවබෝධයක් තමාගේම චිත්ත චෛතිසික ඔස්සේ අවබෝධ කරගතියුතුය. ඒ තවදුරටස් සඳහන් කොළොත් අජ්ජත්ත බහිද්ධවා කායේ කායානු පස්සී විහෙරති මුලින්ම අජ්ජත්ත කායේ කායානු පස්සී ත තමාගේ කය කෙරෙහි හැබැ ස්වභාවේ නුවනින් දැගත යඩුව බහිද්ධවා කායස්මින් බාහිරසාරීරයන් කෙරෙහිත් හැබැ ස්වභාවේ යථාභූත ඥානයෙන් තතු තතු ආකාරයෙන් දැක ගැනීම අවශ්‍ය වෙනවා ළඟට අ්්‍යත්ත බහිද්ධවා කායේ කායස්මින් විහැරති. එහි කුමක්ද අවබෝදධ වෙන්නට ඕනේ එන සමුදය හට ගැනීම මේ හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවීමෙන් සකස්වෙන හට ගැනීම අවබෝද්ධ කරගන්න ඒ හේතු ප්‍ර්‍යයන්ගේම විසිරයාමින් වයවන ස්වභභාවය එනම් වැයවී යන නැතිව යන ස්වභාවේ අවබෝදධ කරගතියවා සමුදේ දම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති සමුදේ වය දම්මානු පස්සීවා කායස්මින් විහරති හට ගැනීමහ නැතිවීම විදර්ශනා නුවනින් අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක් කන ධර්මිට යටත්කොට අව බෝධයට ඇති කරගන්නා නුවනින් දැකගනිමින් සිත සීහය පිහිටුවනම්. එවිට අරමුණෙහි පියස්වභාාවයෙන් උපාධානයකටවත් අකමැති අරමුණෙහි දෝමනසෙවත් ගැටීමකටවත් සිතෙහි අවස්ථාවක් නැහැ අවබෝධීන් අවස්ථාවක් නැහැ. ඒ පරිසරය නිසාවත් බාහිරවෙනයම් කරුණක් නිසාවත් නිසුවේ අවබෝධයෙන් චිත්ත සන්තාානය සකස්සීම ඒසේ සිද්ධ වෙනයි. ඇලෙන්න හෝ ගැටෙන්න මෙහි කිසිවක් නැත මෙහි ඉස්තිරවූ යමෙක්කෝ යමක් නැත හටාරගෙන බිඳී නැතුව යන්නේ කියන්න ධර්මතාවය තමාට ස්වභාාවේම අවබෝධය තුළ සකස්සලාන්. පින්වත්න ආරම්භේදීම මවබට මේ කායානු පස්සනාව වඩන ආකාරය වැඩෙන ආකාරය කයනු පසන වැඩීමෙන් අනතුරුව චිත්ත සන්තානයේ ස්වභාවය පිළිබඳව ඉතාම සාරාංසකොට මතුකොට පෙන්නුම් කරනු ලැබූය. යම්විට බොහෝ පිරිසකට මේ ගැන අවබෝධය තියෙනවා එහෙත් සෝතා පන්නවත් වෙනතික් අපි දන්නවාෙන තැනකට සිහෙපුවාත්තන්න එපා. දැනුම තියවා එත් අවබෝධයට උත්සාහ කළ යුතුයි කියන තැන සිහෙ පහිටුවන අවසානය. අරහත්තයට පත්තනතික්ම සිහිය සම්මා වායාමයෙන් යුතුව පාත්තාගත යුතු වෙනවා. අරහත්තයට පත්වනො පත් වනත් බුදුතුම රහත්තුරමු නිරෝධ සමාපත්තයට සම්වැදිලා ඒ නිරාමිස සුවය, අවේදීත සුවය උණහන්සේලා ලැබුවන්. එම නං මෙතැන් පටන් ඒ කෙටියෙන් විස්තරකිරීම හා සමගින් අපි දේශනාවට මූලික කරුණු සාකච්ඡා කරමු. දැ කයේෙහි ඒ අදහසිෙන් යුක්තව සිත සිහිය පිහිටුවන්නේ ඇයි. මේ කායානු පස්සනා වේධනානු පසනා චිත්තාානු පසනා දම්මානු ප්‍රසනා කියන සතරාකාරයකින් සහ පිහිටුවීම ප්‍රධාන වශයෙන් දක්කනු ලබුවේ. දීගනි කායේ මහා සතිපට්ටන් සුත්‍ර දේශනාව තුළ. භාගඋතුන් වහන්සේ ඒයට පසුබිම දේශනා කළ. ඔබට මතකයි. ඒකායනෝ අයම් භික්කවේ මක් ෝ සත්තාානං විසුද්්‍යියා. ෝ පරිද්ධවානන් සමතික්කමාය දුක්කදෝමන සානං අත්තගමාය ඥායස අධිගමාය නි්ානස සච්චි කිරියයාාය යදිදං චත්තාාරු සතිපට්ඨනා එආදී වසයනු. එකමයි එක මගක් පවතිනවා මහනනේ බික්කු බික්ුණනි උපාසක උපාසිකා නං වූසිවූ පිරිසටමයි අරාධනා කරන්නේ මහනනි යන වචනය නුයි එකම මගක් පවති නොකුමකටද සත්තාානං විසුද්ධියා. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. ඒ සිතේ විසුද්ධිය පිණිස. කෙලෙස්සලින් සිත පිරිසුදු කර ගැනීම පිණිස. අද මාතෘ වන කායනු පසනාවෙනං සිතෙහි කයමුල් කරගෙන. පටවි ආපෝතේජෝවායෝ කියන සත්‍රමහා ධාතු හෝ සත ම බොහුත ධර්මයන්ගෙන් සමන්නාගත මේ රූපස් කන්දය, මුල්කරගෙන රාගාදී කෙලසුන් සකස් වන්නේ නම් අවබෝධයෙන් යුක්තව ඒ රාගදෝස මෝහ හෝ තවත් වචනකින් සඳහන් කළොත් වචන පෙළකින් තන්හා මද මාන දිට්ටි නංවූ ප්‍රපංච මේ හඳුන්නොත් ප්‍රපංච කියලා මෙ මේ ප්‍රපංචයන්ගෙන් සිත මුදවා ගැනීම පිණිස. සිත නිදහස් කරගැනීම පිණිස. සිත පිරිසුදු කරගැනීම පිණිස අ විසුද්දියයා සෝක පරිද්ධවානන් සමතික්කමාය සෝ පටිගේ මූලි කවස්ථාව සෝකය සෝක පරිද්ධවානං හඩාපැ වැලපීින් සමනය කිරීම සමතය කිරීම සංසිදීම පිණිස දුක්ක දෝමනස්සානං අත්තගමායේ දුක්දොම්නස් බැහැර කිරීම පිණිස ඥායස්ස අධිගමාය පමාර්ථධර්මඥානය අනුගම අවබෝධ කර ගැනීම පිණිස නිර්්බාණංස සච්චි කිරාය වානනං වූ තෘෂ්නාව මුළුමනීම බැහැර කිරීම නං වූ නිවන් සාක්ෂාත් කිරීම පිණිස හේතුවන සතර ආකාරයකින් සීහ පිහිටුවීමක් දේශනා කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කායනුපස්සනාවේ පටන් අනුපස්සනා ධර්මතා වෙනුවෙන් මූලික විස්තරයක් කරනු ලැබූය. දැන් ඔබට අපට සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා කයහි ඇවතුම් පැවතුන් අනුව විදර්ශනා නුවනින් සිත සිහිය පිහිටුවන්නේ කුමක් නිසාද කියලා. දීගරත්ත මිදංචිත්තං සංකිලිට්ටන්. රාගයන දෝසේන මෝහේනාදය. තථගත බුදුරජාණන් වහන්සේගේම දේශනාව අනුව මෙසියලු සත්‍යයන්ගේ ම සිත් සංසාරගමන දීර්ග කාලයක් රාගයෙන් දේශේ මෝහින් කිලිටි වෙලා පවතිනවා. අන්න ඒ නිසා මේ සිත පිරිසිුදු කරගති යුතුවෙනවා. මනුස්යන් හැටියට උපතලබන්න කුසලය බලවත් වූ බව හැබැහැව. උපදිනකොට උපදිසම්පත්තියක් හැටිට දක්වන සාසවා පුඥ්ඥ භාගිය උපදිවේපක්කා කියනවච්චනවලින් හා චත්තාාරීශක සූත්‍ර දේශනාවේ ලෞකික සම්මාධිට්චි හඳුන්වනකොට පැදිලි කළ එහි හැඳුවු ආකාරයෙන් පින බලවත් ලෙස සකස් වනා. කුසලය මුල්ලුණ පින බලවත් වනා උපදිවේ පක්කා කියන තැන නීරෝගී සම්පතිය කල් නමිත්‍ර සම්පත්තිය පතිර උපදේශය අරෝහ පරිනාහස්වභාවය මේ සියල්ල ලබන්න හේතුුණ. එනමුත් සිතෙහි තිබ අස්ෘතුව පෘථර්්ජන සිත්වල කෙලිස් තිබෙනවා. ඒ සෙලු කෙලිසුන් ප්‍රහාාණය කරන මග සතර හති පට්හාානින් පෙන්නුම් කළ තියන සහ පිහිටවීමෙන. එහෙත් අපි අමතක කළ නොකල යුතු කරුණ නං මතකේ තබාගතයුතුයි මේ පින්දහම් සිද්ධ කළත් අරහත්තයට පත්වීමෙන් අනතුරවය සියලු කෙලසුන්ගේෙන් ප්‍රාණය වනා කෙන තැනකට ඉතහය පහිටවන පුලුවන් කමලබේනි එතෙක් අපි අ අරටුවේ පිටපොත්ත වගේ කටයුතු කළත් අරටුව ඉස්පර්ස වෙන තත් එට එන්න නම් සක්කදිටි විචිච්චා සීලබත පරාමාස ආදී වසයෙන් දස සඥෝජනයන්ගේ පළවිනි සංයෝජනවන මුළමනින් බැරකිරීමෙන් සෝතාපන්න වීහිතුවෙනවන්. එතෙක් අනුක්‍රමීෙන් කෙලෙස් අරහත්තේ දක්වාම බැහැරන තෙක් බලවත් ලෙස යට පපත්ත පෞතිනව කෙලෙසුන් හඳුන්න නො අනුසේ කියලා. කාමරාගාණුසේ මානනානුසය දිට්ටානුේ, පටිගානුසේ, අවි්‍යානුසය විචිකිච්චානුසේ, භවරාගාණුසේ වසේනෑ. පිනත්ති මාමේ කායනු පස්සනාවට පූර්විකාවක් මේ දේශනා කළේ. මේ අවබෝධයහා මේ දැනුමත් හා සමගෙනුයි අවබෝධයට අපේ සිත සිහි පිහිටවන්න ඕනේ. කාලවෙලාව ඉක්ම යන නිසා. පසුබිීම පිළිබඳව පූර්විකාව මේ දේශනාව පෙන්නුම් කරලා දැන් ධීර්ග වූ දහම්කරුණු රාසියක් අවබෝධය පිණිස සාකච්ඡා කළියයුතු තැනක පවතින කායනු පස්සනාව වෙලාව අනුව අපි කෙටීම සාකච්ඡා කරමුම්. ම දේශනා කළත් ඔබේ හිත තුල සාකච්ඡාව කියන අදහසින් සුතමය චින්තාමය භාවනාමයක නවස්ථා සකස් එෙන්න්න ඕනේ ප්‍රඥාව කොටස් සුතමය බදෝසම ෝහ සංසිංඳධනාකාරෙන් ශ්‍රවණය කරන්න චින්තාමයේ මිනිහි කරන්න බහවනාමේ වඩන්න අභං්ඥෙියන් මැනිවින් ඒ දැනගන්න මැනිවිින් දැනගන්න පහතබ්බං ඒ අරමුණු අත්තරන්න සම්මුතිය තුළ පැවැත්තුවත් මමමගේ කියලා ප්‍රමාර්ථ වසින් මගේ මම වෙමි මගේ ආත් මේ කියෙන තැනක සිතසිහි පිහිටවන් එ අවබෝධය ඒ ඒ අරමුණහි ලෝබාදී කෙලිසුම් බැහැවෙනආකාරයෙන් සසිහහි පිහිටුනු අත්තරනවා සච්චකාහතබ්බා දැන් අවබෝධයටනවා පනේති හෝ පනැතිමේ හැමවස්තු අපි හඳුනුව සංකත සංකාරවච්චන වලින් මේ නිතසු කාත්මවෙන්නේනේ හටරගෙන බිඳී නැතිව නොව. හේතුපල දහමක් පවතිනවා කියන තැනකට සහ සකස්සන්න ඕනේ සච්ච කාතබා දැ භවිය තම්ං දැන් පුරුදදුුවෙන්ටෝනේ පුරද්දු කරන්ටෝනේ. අනිස්සිීත කියකිව ඒකය අස්සාද ආදීනව නිස්සරණ කියලකිව ලෝකයේ දකිනවා ඇසට රූපකන්්ට සම්ද වසේ. ආදීනවය නම් හටරෙන බිඳී නැතිව නවා හේතුල දම මිනිහි කරනවා. නිසරනං කෙලිසුන්වලින් ආශ්‍රයෙන් නොකර හරිනවා. කෙලිසුන් සමග ඒ අරමුණ ඇසු නොකර හරිනවා. මේ අදහස්ථමය පාතින්තෝනය. කායේ කායානු පසේ විහරති ආතාපි සම්පජානු සතිමා විනය ලෝකේ අභිද්්‍යාදෝමනසා. ආතාපි කෙලෙස්ථාවන වීරේ සම්පජානෝ විදර්සනා නුවනින් යුක්තු පරීක්ෂාකාරයේ නුවනින් සතිමා මනාකොට සිහි පිටුවනක් කුමටද විනීය ලෝකයේ අභිද්්‍යාදෝ මනස්සා මේ සත්්‍ය සංස්කාර ලෝකයේ දැඩි ආසාාවහා දොම්නස පටිගේ සංසිද වන්නේය බැහැර කරන්නේ යන අදහසනුයි ඒ සිද්ධ කරන්නේ. පිවත්න මේ ආථපි සම්පජානෝ සතිමා කියන වචන තුනක් වෙනවෙනම සාකච්ඡා කොට ගතයුතු ධර්මතාතුනක් කෙලෙස් තවන වීර්වෙනුවෙන් තමයි දැ ඔබ අප සඳහන්කමනේ දම්පින්කන් කියනවචනය සාමාන්‍යෙන් අදහස් කරන්නේ මල් පහන් පූජා කිරීමේ පටන්. පිකන් තා ගැම්රින් සඳහන් කළොත් ඉදිරියට දානසීල නක්කම ප්‍රඥාවේර ශාන්ති සත්‍යය අදි්ඨාන මෛත්‍ර උපෙක්කා කියන මේ දස පාරමි ගුණ මේ සිද්ධ කරන්නේ මේ පාරමිතා සිද්ධ කරන්නේ කෙලෙස් තවන්න කෙලෙස් බැහරවීම් පිණිස එසේනතුව තවත් කායික ක්‍රියාවලියක් හෝ චාරිත්‍ර වාරීත්‍ර කියන අදහසම නෙමේ ද වර්තමානයේ සියලු දෙනාටම නොවේ නමුත් වැඩිරිසකට දන් දෙෙනවාගෙන තැනක මතුවෙන්නේ මියගේ ඥාතිට පින් දෙෙනවා කියෙන තැනකට සිත සිහ එනවා. වැඩි පිරිසකට තවත් පිරිසකට මාසිකව හෝවිවිධ අරමුණු උපන්දින විවාහංවස්සර ආදිය වසයෙන් සිත සිහිය නගාගෙන දම් පින්කංකරනවාගෙන අදහසෙනවා. ඒ වරදක් හැටිර පෙන්න්නන්නේ එනැහැ ඒ කළ යුතුයි. නමුත් ඒ අපි අරමුණක් හැටිෙන කුසල හරම්මන අයයක් හැටියට ගත යතුයවා. එනම්, කෙලෙස් තවන්න ලෝබදෝස මෝහ තන්හා මදමාන දිට්ටි මේවා බැහැරකිරීම පිණිස අර මුක්ත චාග කියන දන්දීමිදති පෙන්නුම් කරන. තෘෂ්ණාවෙන් අත්මිදෙනවා කියන තැනක සිතසිහය පිහිටුුවන්න පුළුවන්කම ලබෙන්න්න ආතාපි කියෙන් තැන. දානසේලනෙක් කම වසයෙන් ඒ පාරමි දහම් අපි අනුගමනය කළ යුත්තේ මේ කෙලෙස් තවනවා කියන අදහස සිතරසිය නගාගෙන න් ඔබ පවසන දන්ඳන්නන් සිල් රැක්කත් කෙලෙස් තැවි නැත්තන් කෙස් බැහරවෙ නැත්තං ක්‍රියාවලයක් පමණයි. අතීතය නහි කරන පුල මිචර කාලයක් දන්දීල තියනෙන මෙච්චර පිරිසකට දන්දීල තින අසවල්තන අසවල්ආකාරෙන් දන්දීල තියනව සිල් රකල තියෙන මේ සිික් සාපද සමාධන්වෙල තියනවා ආදී වසේ. නමුත් හිත තුළ තමට දැයින් දැනනවද. මේ කෙෙස්සල තැවීමක් කෙලෙස් බැරවීමක් පවතිනවද සම්මතයට සීලේ පිහිටලො මම මගේ කියල කටයුතු පැවැත්ව. ප්‍රමාර්ථ වශෙන් හේතුම් ප්‍රත්ථකරග සකස් වෙන හැම පලවිපාක හේතුන්ගේ විසිරයාමයෙන් නැති වෙනවාකෙන අවබෝධය සකස්සෙලාද කියලා හිතර දැයනෝද. දැන නොනම් ආතාපි වෙන්න්නොල්. සම්පජානෝ ඒේතුම් ප්‍රත්ථකරෙන සකස්ෙන හැම පලවිාක හේතුන්ගේ විසිරයාමින් නැතිවෙනවාගෙන අදහසින් අනිච්ච දුක්හ අනත්ත නං වූ තිලක් කන ධර්මයටත්කොට ධාතු ඉස්කන්ද ආයතනයන් දැකගැනීමේ හැකි අවතිබෙන්වොල් පටව්‍යාපූ තේ ජෝවායෝගෙන ධාතු හතරල්. රූපවේදනා සංඥා සංකාර විඤඥායකෙ නිස්කන්ද පංචකයත් ඇසකඩ නාසේ දිවසරීරය මන කියනම මේ ආයතනයන්. අවසානෙ පනඇති පන්නති සියල්ලම සංකත සංකාර සියල්ලම අනිච්ච දුක්හ අනත්ත නං වූ තිලක්කන ධර්මයට යටත්කොට මෙනිහි කරන්න. ලෝබාදී කෙලෙසුන්ගේ සංසිදීම සිද්ධුවෙන්ට. සතිමා මේේ සිහ පිහිටුවන. මේ පෙන්නුම් කරන කායනු පසන වේදනු පසන චිත්ානු පසන දමානු පසන ලෙසින් සඳහන් කළ සිහිය පිහිටුවන්ට අවශ්‍යයෙන්. අත්තිකායෝතිවා පනස්ස සති පච්චු පට්ටිත හෝදී. යාවදේව ඥාන මත්තාය පති සිතිමත්තාය අනි සිතෝච විහරති නච්ච ංචි ලෝක උපාදියතිය. මේ අවබෝධය පැමිණෙන තෙක් සිත සිහ පිහිටුවන්ට ඕනේ. එ සම්මුතියට මම මගේ කෙළපැඇත්තවට පරමාර්ත වශයෙන් නිත්‍යසුක ආත්මවසයෙන් කිසිවෙෙක්කෝ කිසිවක්නේ එනිසා ඇසෙන් රූපකණින් සබ්ද වසයෙන් මේ ්‍රඩ් ආයතනයන්ගෙන් චක්කාාතනාදී වශයෙන් ශඩ් ආයතනයන්ගෙන් රූපාරම්මන ආදී ෂඩ් ආරම්මණයන් කෙලසුන් සමගින් ආශ්‍රයෙන් යුක්තව ඇසුරු කරන්නේ. කෙලසුන්ගේින් බැහැරවයි මේවා සම්මුතිය තුළ නමුත් ආශ්‍රය කරන්නේ. සම්මුතියට නාම ධර්මය හැට පවත්තනවා. සිතුවිලි වෙන්න පුළුවන් නාමධර්ම අප ඒ ඒ පුද්ගලයන්ට අවිඥ්ඥානක වස්තූන්ට තබන් ලද නම් වෙන්න පුළුවන්. හැබැ මේවා අරමුණු සිතුවිලි. ඒ නාමධර්මයන් පවත්වනවා. මෙහි ඒත් සත්්‍යෙ පුද්ගලෙක් නෑ. ස්තිර සුභාවයක් නෑ සදාකාලික සැපැයි කියලනේ මාකෙරේ මටෝන විදිර පවතින්නේෙත්නෑ අන ඒ අදහසිංයුක්තව කටයුතු පවත්වනවා. බද කෙලසුන් සකස්ස නාකාරයෙන් ඇසට රූප කන්ට සබ්ද. නාසේට ආග්‍රහණ දිවට රසකායිටිස් පර්ස මනසට සිතුවිලි උපාදාානය කරගන්නේ නෑ කියන අදහස පවතින්තෝනේ. පින්නත්නී මවබට මේ දේශනාව සිද්ධ කරන්නේ මේ කායානු පස්සනා පිළිබඳ යංවූද අවබෝධයක් ඔබට තිබෙනවාය කියන අදහසින් යුක්තව. නැතන් දීර්ග කාලවෙලාක් ගන්න වෙන මූලික පසුබිමොම් පැදිල කර. එනිසයි මිකෙටෙන් සඳහන් කරන. කායනු පස්සනාවේ පළවිනි පිවර තමයි බාගතු වනන්සේ දේශනා කරන ආකාරයට මහනයි ආමත්‍රය කරන මවබට මුලීම සඳහන් කළ බික්කු බික්කුණු උ පාසකු පාසිකාසියලු දෙ නාටමයි අරඥගතවා රුක්ක මුලගතවා සුඥාගරගතවා. එහිදී උහන්සේ දේශනා කරනවා පළගක් බැඳගෙන. ගොතා ගැ කියන ඉරියව. ඉනඟට උජුම්කායන් පනිදාය රජුකයක් පාත්තගෙන ද මේ ආනාපානු සතිය පිළිබඳව සිත්ත දමනය කිරීමේ චිත්තා අ්‍යාශය ආරම්භ කරන බලාපරොත්තින ුම් කායම් පනිදාය පරිමුකන් සතිින් උපට්ට පෙත්තා සෝ සතෝ අස සති සෝ සතෝ පස සතිය. රජුකය පමත්වගෙන පරිමුකම් උපට පෙත්තා උදුතලින් උඩ නාසේ කෙලවර ප්‍රමාණය පරිමුකය. අන්නතෙන්ට සිහිය පිහිටුවා ගෙන සෝසතෝ අසස සෝසතෝව පස්ස සති ආස්වාසයේ සිහ පිහිටුවනම්. ප්‍රශ්වාසයහි මනාකොට සිහ පිහිටුවනා. දැහර මේට පූර්විකාවක් හැටර මුලින් හඳුන්නාදී පදහස මතකයි නීද හේතුම් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුජ්ති ඒේතුම් ප්‍රත්ත කරගෙන සකස්සනයම් පලයක් විපාකයක් වේද ඒ හේතුන්ගේම විසිරයාහම මෙෙන් නැතුවේෙන. යංකින්චි සමුදේ දම්මන් සබබන්තන් නිරෝධ දම්මා. යම හටගන්නා සුළුද ඒහම නැස්සෙනසුළුවෙන්. අනි ස්සිතෝජ විහරති නච්චකින්ංචි ලෝකේ උපාද ඇති විනාසනොවන දෙයක් හටගන්නෙ නේ හටගන්නා වූ සියල්ලම නැතිව යනවත් ඒ හේතු ප්‍රත්්‍යංග ක්‍රියාවලිය මිනිසා කිසිවක් ලෝබාදී කෙලසුන් ආ්‍ර කරගෙන ඇසුරුවෙන්නේිනෑ ලෝබාධී කෙලි සුන්ගෙන් ආශ්‍රය කරන්නේ නෑ කියන අදහසයි. ඒ අදහස පසුබිමන්. ඒ ඔස්සේ සෝ සත්තෝව අසසතිත් සෝ සතෝව පස්ස සති ආශවාසය මනාකොට සිහි පිීටුුණ ප්‍රශ්වාසයේ මනාකොට සිහි පිටුුණු බොහෝ වෙලාවක් බොහෝ වේලාවක් ආවාසය ප්‍රශ්වාසය දෙස බලා සිටිනවකිව්ේ විදර්සනා නුවනින් දැක ගැනීම නැතුව නිකම්ම ආසාාස ප්‍රශවාස කිරීමේ පුහුණුවක් හෝ අභ්‍යස පාටමාලාවක්කෙන් අදහස නෙමි. අ විදර්ශනා නුවනින් යුත්තුව සීහයොම කරනුවන්. සාමානය ලෞකික ලෝක උදාහරනයක් ගම දක්ෂ විශේසකඥ වෛද්‍යවරය තමන්ගේ විශෂයට අනුව යම් රෝගය පැමණුණාම අන ඒ අදහසින් තමයි සියලු ආකාරයම කයිදෙස බලන්නේ හෝරෝගියයා සමග සාකච්ඡා කරන්නේ රෝගයාගේ ආශවාස ප්‍රශ්වාසය කිෙරීපවා නලාව තබල ටෙත ස්කෝපෙක් නලාව තබලා යන් දැනුමක් අවබෝධයක් ගන්න උස්හ කරන්නේ තමාගේ විශේෂක්ඥ දැනු උපයෝගී කරගන්නවා තමයි රෝග නිර්ණායනය නායකයකට එන්නේ හේතුව දැම්ම සකසීම මේක විපාකයේ මෙට කළයුතු පිළියව. ඒ වගේ ආසා ප්‍රස්සාසේ මනාකොට සහිහ යොමු කරගෙන සිටනවා ආවාසයසිහි යොමු කරනවා පස්වාසේ සිහි යොමු කරනවා. අර අදහසෙන් යුක්තව ඒ අවබෝධීෙන් යුක්තවමයි. මේ අආසාවාස ප්‍රශවාස දෙක කාය සංස්කාර කය පෑත්මට හේතුවෙනවා. එද කය අනුව සිතසය යොමු කිරීම සිද්ධ වෙන්නේ කයේ පෑත්මට මේ ආසාස ප්‍රශ්වාසක සිද්ධ වනවා. ද ඉතින් අප අදහසන කුමන්ද සම්මුති මම. විවහාර අර්ථයෙන් මම සිටිනවා මගේ කියල යමත් තියනො. විවහාර අරතෙන් තාවකාලිකෝ නමුත් ලෞකික අදහස් ලෞකික පැත්ම තුළ ම මෙෝ මටඕනු විදිර පවත්තගන්න ඕන කියලා යන් අදහසක් ඇති කරගන්නවා. එහෙත් හේතුම් ත්‍රත්ත කරගෙන සකස්සෙන හැම පලවිපාක හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනු ආ කියන ඒ අවබෝධයක් සිත සිහ පිහිටුආගෙන ආශසාස ප්‍රශසාසය සිහි යොමු කන්නකොට සිත එකඟවෙනවා සිත සංසුම් වෙනවා බාහිරව සෙන් රූප කණෙන් සබ්දවසයෙන් බාහිර අරමුණු සකස්සෙල ඇසෙන් රූපන චක්කුවිඥාන කණෙන් සබ්දන සෝත විඤඥා ආදීවසිෙන් අ භාවිත හිතෙන් ඉස්පර්ස කරගන්න සැපදු මධ්‍යස්ත විඳී මම මගේ කරගන්න අවස්ථාව මෙහි බැහැරවෙලා සංසිඳනු මනසිම්ම ආසාසය ප්‍රශ්සා සේසිිහෙයුම් වෙනවා දීගංවා අසසන්තෝ දීගං අස සාමීති පජානාති ීගන්ුවෝ පසන්තවෝ දීගම් පස සාමීතිි පජානාති. දීර්ග ආශවාසය සිහියොමු කරනවා නැත්තන් දීර්ග අශවාසය දැනගෙන ඒ ආශවාසය සිද්ධ කරනවා. දීර්ග ප්‍රශ්වාසයේ සිහයොමු කරනවා ඒ දීර්ග ප්‍රශ්වාසය දැනගෙනම සිද්ධ කරනවා. අරවබෝධමයි. කාය සංස්කාරය සකස්සනාකාරය තමන්ට වැටහෙනවා. මිලඟට සය රස්සංවා අස්සසන්තෝ, රස්සං අසසාමීති පජානාති රස්සං ෝ පසතෝ රස්සං පස සාමීති පජානාති. කෙටි ආශවාසේසිහ යමුරනවා නැත්තැන් ෙටි ආශවාසයේ දැනගෙනම සිද්ධ කරනවා. කෙටි ප්‍රශ්වාසේ සසිහහි යොමු කරනවා කෙටි ප්‍රශ්වාසයේ දැනගෙනම සිද්ධ කරනවා. අර අවබෝධයෙන්මයි. සබභකාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සභකාය පටිසංවේදී පස සිස්සාමීති සික්කති කාය සංස්කාර ප්‍රකට්ට කරමින් සිද්ධ කරනවා කාය සස්කාර ප්‍රකට කරමින් ප්‍රශවාසයේ සිද්ධ කරනවා මොකක් දේ අදහස් කරේ ආවාසයේ සියුම්ව දැනවා ප්‍රකට වෙනවා කියලකිවේක හිතට හොඳට දේනවා හරියට ආසාසය මුල මැද අග ප්‍රශවාාසේ මුල මැද අග මනාකොට දැකගන්නවා දැනෙනවා සිහිය පිහිටවා පවතිනවා වගේ දැනෙනවා. මිලකට පස්සම්භයන් කාය සංකාරන් අස සිස්සා මීති සික්කති පසම්බයන් කාය සංකාරම් පස්ස සිස්සාම ීති සික්කති. ආසාස ප්‍රශ්සාසේ සංසිංදවාගෙනම්. නැතන් ආසාසය සංසිංඳවාගෙනම සිද්ධ කරනවා. ප්‍රශ්සාසේ සංසිංදවාගෙනම සිද්ධ කරනවා. ම සඳහන් කරන මේ කාය සංස්කාර කියලා. එනම් මුළු කායමන්. පටවි ආපෝතේජෝවායෝ කියන සත්‍ර මහදාාතුවන්ගේෙන් සමනාගත මේ රූපස්කන්දය මේ රූපකාය මේ කරජකාය, වචන පෙළම සඳහන් කළ ධර්මමාන්ගේ අපි භාවිතා කන්න සංසිින්න්දරන බව තමන්ට දැනනවා. දැනෙන් ඕනේ. අදදැක මෙම ඒ ලබන්න ඒ ඉතාම ධර්මය හඳුනන් විදියට සුවි්ඥාප ස්වාකාර. සුන්දර ලෙස පහසුවෙන් තමාට දැනනෝ අවබෝධ වෙනවා. සුවිං්ඥාප ස්වාකාර ඉතාම පහසුවෙන් සුන්දර ලෙස කෙ සංසිඳීමෙන් තාමකාලික නමුත් කෙලෙස් බැහැරවීමෙන් සංසිදුනු සුන්තර බවක් සමාහිත බවක් ඒකග්‍රථාවයක් නිකලැල් බවක් වැටහෙන් ඕනේ වැටහීම අවශ්‍යයි අදදකින් තියනැත් තන්ට ඒ ධර්මයෙන් ලබන සුවපත් භාවය වටහා ගන්නවා වැටහෙන්වා. ඔබට තිය අවස්ථාව සැල්සිෙන් ඕනය. පිනත්නී මේ තමයි පෙන්නුම් කළේ හයානු ප්‍රසනාවේ ආනාපාන පබ්බය මුල් කරගෙන. අපි ඇති කරගතයුතු මූලිකවස්ථාව. මේ මූලික අවස්ථාව. විදර්ශනාවිදි නිවන් මගේද මූලික අවස්ථාවයි මාමය සඳහන් කළ. කාලවේලාව ඉක්මය නිසා ඊළඟ කරුණ ම කෙටියෙන් සඳහන් කරන කැමැති. මීඟට දැන් අර ආසාස ප්‍රශ්සාාසෙහි විදර්ශන නුවනින්යුක්තව සිතසිිය යොමු වන විට වැටහෙනවා. සමුදය දම්මානු පස්සීවා කායස්මින් විහෙරති ඔය දම්මානු පස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය දම්මානු පස්සීවා කායස්මින් විහෙරතය තමන්ගේ ආවාාස ප්‍රශසාසය එසේ මිනිහිකලාා වගේ අජ්‍යත්ත වසයෙන් බහිද්ද අන්නයගේ සරීරද අන් අයත් ඒඇයගේ සරීර මුල් කරගෙන ඔය විදියට මයිසිහය පැවැත්වේ යුත්තේ මම මගේ කියන මගේ කය තුලින් ඇතිවිච්චි සිහත් ආශසාවාස ප්‍රශවාසයක්ත්යක ඒ ආග්‍රතාවය සංසිඳීම අන්නයට සංසින්දනකොට ඒෑග හිත් තුලත් උපාධාන ධර්මතා බැහැරවීම අවශ්‍යයි මට දැනුණු මේ සුන්දර බව සංසිදුලු බව ඒයටත් දැනෙන්ට අවශ්‍යයි. එවිට අප ඔවුනුන් මේ ධර්ම මාර්ගය තුළ පහසුවෙන් ගමන් කරන්න පුලුවන්කම ලැබෙන අපි තනිවජීවත්තයෙන්නේ අගේ උපකාරයත් අවශ්‍යයි හර පන දුම් පැල්දුම් ටිට ඔත්තවශ්‍යය ගේදර දෙමෝපියෝ දරුව සම්භාරය වශ්‍යය පැවිදි ජීවිතවලත් ආචාර උපද්‍යාය ශිෂ්‍ය සද්ධවිහාරික අදීවශයෙන් පාත්වන එනිසා අජ්‍යත්ත තමා කෙරෙන් දැකගෙන විදර්ශන නුවනින් අවබෝධ කරගෙන බහිද්ධ බාහිර ආරම්මණයන් අන් අරමුණු අන්න අය ගෙනුත් එදේ දැකගන්න. සමුදේ වය ස්වභාාවය දැකගන්න හට අරගෙන බිඳී නැතිව යනවා කෙන ස්වභය අවබෝධ කරගන්න. මේ අවබෝධය එනතෙක් සිතසිහ පිහිටුවනවා අත්තිකායෝතිවා පණස් සතිපච්චු පට්ටිතා හෝය සම්මුතියට මම මගේ කියල පවත්වන කයක් පවතිනවා පරමාර්ථවසය මෙතන ඉස්තිර සත්්‍යය පුද්ගලේ කිසිවෙක්කෝ කිසිවක් පවතින්නේ නැත හේතුවන් ප්‍රත්ථකරගෙන සකස්වනා වගේම හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනවා කියන අවබෝධය සිත සීහ තුළ පිහිටුවන්න අන්න ඒ ඥානය පවතිනතක් අසාස ප්‍රශ්ස සිහිුමුකර දැම එක කර්මස්ථානය. මේකමී සමහරවිටක සාමාන්‍ය සඳහන් කන පාසලක විෂේමාලා අවාවසන් කරන්න ලබා දුන්නු ඒ පාටමාලාවේ දැම්ම නෙමි අභ්‍යාසය අවසන් කරා කිය ඉදනු දැන් තියනව කළ ඊළඟ කොටසට යමකි අදහස්සම පමණනය ඒවගේ නිමේ. කෙලෙ සංසින්ධනා ආකාරයෙන් සිත සහ පිටවන ඥානය පහල වනතෙක් මෙ මේ කර්මස්ථානයේ සිහ පිහිටවන් ඕනේ. මීනකට පින්වත්න කුමක්ද දැක්වේ ඒ තමයි ඉරයාාපත භාවනා උබහලතිබෙන ඉරියාපත කොටස ගච්චන්තෝ ගච්ඡා මීති පජානාති තිිටෝ තිටෝ මීති පජානාතිය නිසින්නෝවා නිසින්නෝම් මීහිතිි පජානාති. සයානෝවා සයානෝම් මීහිති පජනාතිය. ගමන් කරන්නේ ගමන් කරන්න නෙමේ දැනගෙන ගමන් කරනවා. නතරවී සිටින්නේ නතරවී සිටි නෙමේ දනගෙන සිටිනවා. හිඳින්නේ හිඳින් නෙමී දැන සිටිනවා. සයිනය කරන්නේ සයනය කරන්න නෙමී දැනසිටින මෙත සයනය කරනව කියැ නිද්‍රාවට ඇටයම නෙේ නිදන ඉරියව්ව. සයනයේ ඉරියව්ව ඉරියව හතරයින්නේ ගමන් කිරීම නතරවේ සිටීම හිඳගැනීම නිදන ඉරියව්ුව බොහෝගෙනක් හහිතර මේ නිදාගෙන සිටීම කිය එය නිමි බොහෝගෙනක් කිවේ භහාවනාවමාර්ගය ගැන ප්‍රතිපදාවෙන් අවබෝධයක් නැතිකෙනෙක් එහම හිතනවා එ නිසයි එක නිවරදිවේ යුත්තේ. ගමන් කරන්නේ ගමන් කරෙන් නිමි දැන කරනවා. එතකොට ගලක මුල පපාදය හැපෙන් ගෙන දහසම නිම. මේ ගමන් කරන ගමනක්කවුට හරිමාර්ගයද කියෙනා දහසමනව ඒතිබුණට වර දක්න යතිය නොන ඒය නෙ මේය දහස් කර. පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සමන්නාගත රූපස් කන්දය මිස්කන්ද පංචකයනන් වූ පුංජක තුළ පවත්වනවා එහෙත් මේ නිත සුකාත්මවසයෙන් පවතින මේ ස්තිරණය සදාකාලික සුවයක් නෑ මට ඕනු විදිට පවතින්නේෙත්නය හටාරගෙන විඳී නැතිව යනවා. ය ඥාතියි යෝධාතුව ඇතිෙන් ට එකකුතු වෙලා තියෙනවා. අන්නේ අනුව තමයි ගමන් කරන්නකොට පාදේ එස වෙන එක පාදයක් බිමත වනු අනිපාදය ඔසව වන ඉදිරියට යන තබනවා. කායි විඤ්ඥත්තිෙන් විඥානය මතු කළ දක්වනො කරන්න න්නෝ නෙදේ වායෝධාතුයෙන් තල්ලු කළ දෙවා ජීවය හදල දෙනවා බලය ශක්තිය හදල දෙනවා. ඒ අනුව පටවාදී ධාතුන්ගින් සමාගත මේ කය පාත්වනවා එත් මේ මගේ මමවෙමි මගේ ආත්ම කියලා හිතිං දැඩිවගන්න බැහැ. හටර්ගෙන බිඳී ැතිව යනවා. සම්මුතියක් පමණය කවලපෝලනාවල පිරිස්දු කරලා මේ පවත්තන්නේ. ඒ සීලයේ පිහිටල පාත්තා ගතයුතුයි. සීලය යත්ත සීලන් තත්ත පඥ්ඥා කියන තැනක. ඒ සීලයේ මේ අපිසාකච්ඡා කන්න විදර්ශනා ප්‍රඥාව සම්ම ප්‍රඥාවට සම්බන්ධ වෙල තියනෙ. අන්න ඒ සීලයේ පිහිටල සම්මුතිය තුළ අපි පාත්තගන්න විසාකා මහව පාසිකාව අනේ පිඩි සිට්ටානන් එ ඇත්තු මාර්ගපලාබෝධයේ ලැබුව පවල්ජීවිත ගත කර ඔවුන්ගේ වෙල්ඳ ව්‍යාපාර තිබුණා ඔවුන් බොහෝ යුතුකන් සිද්ධ කළා ශාසනක දියවුණුව පිණස බුදුරජා හසේ පරම ික්ෂ ස හැුව. කාර කලා එ ධර්මය දැක ගැනීම. නිවන් මග තුළ ගමන් කිරීමක් හැටියට සැලකුවා. ම ඔබට අදහස් කළේ. ගමන් කිරීම නතරවේ සිටීම හිදගෙන සිටීම නිදනෙරියාව කර මේ සතරීරිය වේ සිහය පිහිටුවනකොට මේ ධර්මතා වැඩිනාකාරයෙන්සිහ පහිටුුණවා කියෙන තැන තමයි මේ පවත්තන්න කයෙහි ඇවතුම් පැවතුන් අනුව අනුපස්සන නවතනවතත් මෙිහිරමින් සීහ පාත්තනවා කියෙන තැනක මේ සිත පාත්තන්නේ කියන අදහස පෙන්නුම් කළේ. පින්නත්න භාවනා මග මෙසේ විදර්ශනා මගෝස පුරුදුනාම ඔබ කියන යම්විටක කාර් බහුල ජීවිතයක ගමන් කලත් වැඩ කටයුතු කළත් නතර ීහිටත් හිඳගෙන හිටියත්. නිදාගන්න සූදාන වවැෙන නිරවේදී පවා ඔට මතක කැෙ කර්ණිමැත සූත්‍රය කෙවටෙනනකොට මෛත්‍රිය වඩාන්න නින්දට වැට නතෙ. මෛත්‍රිය දිහානයක් හැටියට සකස් එෙන තැනකට පත්කරගෙන වඩන්න එයැයි පෙන්නුම් කළ ඒකොට සෙතින්දිී අන්න ඒ වගේ. නිධන ඉරියව්වේදී පවාහමේ විදර්ශනා සිත සිහිය පිහිටුවා ගන්න පුළුවන් කමතතිව ැබෙන්නෝ නිදරාට වැටිනැතික්. එතකට සතර ඉරියව්වේම අපි කොහොමද සිහිය පිහිටවන්නේ කියන අදහස ඉතාන් පැහැදිලි කාර් බහුල වෙලාවකදී පවා මේ පුරුදුකරන ලද, අභ්‍යාසය ඒ අවබෝධෙන් නිසා මේ කයමුල් කරගෙන එතකොට කය කියනැ එතන ගමන් කරනොට ඇසෙන් රූප කණ බ්ද නාසේ ග්‍රහණ දිවෙන් රසකයිගේ ස්පර්ස මනසට සිතුවිලි සකස්සෙනවානි ඒවා සමගින් අරමුණු ගන්න කොට කෙලවර සඳහන් කන අනිස්සිතෝච විහරති නචකංචි ලෝක උපාති මේ සත්්‍ය සංස්කාර ලෝක පනැති හෝ ඒවා පනැති හෝයා කිසි වෙක් වෝ කිසිවක් කෙරෙහි ලෝබාදී කෙලෙසුන්ගේෙන් උපාධානය කරගන්නේ. ද ඉගනගන්න රැකියාව යුතුකං ගේදර පාත්තන්න ගැටලු මතු වෙනකොට අස්්ට ලෝක ධර්මේදි ලාබේදී ෘෂ්නාවෙන් උදදාමයටෙන් ෙත්නේ අලාබේද පටිගෙන් සෝකයට පත්තල ගැටීමක් ඇති කරගන්නන්නේ . ඒ අදහස අවබෝධී තියෙන් නොනේ යනුව අෂ්ට ලෝක ධර්මයට මුහුණ පාන විට පාල්. සම්මුතිය තුළ කටියයුතු කරනව සීලේ පහිටල එහෙත් උපාධානය කරගන්නේ. ප්‍රමාත ධර්මයම මිනිහි කරලා. ඉස්තරය සදාකාලයකයි එක්කෝ නිත්‍යයසුකයි ආත්මයකයන්තනින් දැඩි තුෘස්නාවටෙන එය අභිද්්‍යායනවා එහෙම නැත්තං වෙනස් වෙන තැන මේ ස්තරයක් මගේ තිබුණ දෙයක් මටෝනු විදිර පාත්ත ගන්න තිබිච්ච දෙයක් දැන්නැතිවුණ නැතිවෙනවා කියනතැකින් තද බල ගැටීමක දෝමනස්ස කියන තැනින් පටන්ගර තරහා වරය කරෝධ පලිගැනින් බදධ වෛරේ ඒරිසාම යඔක්කො ඉන්න පුුව. මෙ මෙතන බැහැර කරන් තමයි උපාදානය කරගන්නයෙන වච්නි පාච්චක. හිතෙන් දැඩිව ගන්නේ සම්මුතිී තුළ සීලයේ පිහිටට පාත්තගන්න. ප්‍රමාත්‍ය ධර්ම වශයෙන් මෙිහි කරලා ඒ තම් මම ඒ සෝ හමස්මි ඒ සෝමයයත්තා මගේ මම වෙමි මගේ ආත්මයෙන අදහසෙන් දැඩිව ගන්නේ කෙන අදහසය. එයත් අජ්‍යාත වසෙන් තමා කෙනනු බහිද්ධ බාහිරාරම්මණයනොත් දැක ගැනීම අමවශ්‍යය මේ අව්ගෝධය. මීලඟට සමුදය දම්මානු පස්සේවා කායස්මින් විහරදි. හට ගැනීම මේ කයිස්වභාවි අවබෝධයට එන්න ඕනේ. දැන් ගමන් කරනකොට නතරවී සිද්නකොට හිදන ඉරිියවව නිදනිරියාව ආදවශය සීහ පැත්ව අවබෝධය හැබැයි කෙලවටනොට අවබෝධයකුත්ති අජ්‍යත්ත බහිද්වසම නී කලාාවගේ. හට ගැනීම හා නැතිවීම් පිළිබඳව. සමුදය වය පිළිබඳව අවබෝධයක් තියෙන්වා. නැත්තං ඒ. භාවිත භාාවනා මග සම්පූර්ණන තියෙන. මඟ නතර වනා වගේ වෙනවා. වෙන පැතකට හස්සුවෙන ොළොමුගද එක කෙලවරනේ. සම්පූර්ණ කල්ලනේ. එනිසා තමයි තමා කෙන්නොත් බාහිර අරම්මණයන්ගෙනුත් සමුදය හා වය කියන ධර්මතා දෙක පිළිබඳ. මේ අනිච් දදු කනත්තති ලක්ණ ධර්මයට යමුමකන ද්‍යවේ ඥානය කොටස්. ඒ ඇතිකරීම තමයි ඉළඟට බලාපොරොත් වුණේ. මීළඟට සම්පාන කොටස බලන්න? अभिखंते पटिखंते संपजान कार्य होती आलोकिते विलोकिते संपजान कार्य हो होती सामंजि पसारिते संपजान कार्य होती संघाटपत्यचीवरधारण तो संपजान कार्य होती असीते पीते कायते होती, उच्चार पश्चाव उच्चारावकामे संपजान कार्य होती गते नि सुत्ते जागृते भासीते तोन्ही भावे संपजान कार्य होती යන් දැනුමක් පවතින ඇත්තන්ට මේ ගැන ඇහෙනොකට භාවනාවක් වගේ හිත වැඩේවිය. හැබැයි ඒ පිළිබඳව දැනුමක් මද හෝ මතකේ නොරැදිී වදන් පෙළ මතකේ රැඳී නැති ඇත්තන්ට යම් කෙනෙක් කලාතුරකින් නමුත් අලුතින්ම හනුවනන් ටිකක් අහල තිබුණත් මතකේ නැතිව තිබලා දැ මතක් වෙනවනං ඔබට උසාහය නං වූ ධර්මය තුළ පෙන්වුම් කන සුතා සුතා දතා කියනතැන වචසා පරිචිතා මනසානු පෙක්ිතා දිිට්්‍යයා සුප්ටි විද්‍යධා නතැ මතක් කරගන්න වනවා. ලෝබාදී කෙලිසුන් සංසින්ධනාකාරයෙන් ශ්‍රවණය කරලා මනාකොට ධරණය කරගෙන වචන පරිභාවිත කළ නැවත නැවතත් නැවතනතු මනසානුපෙක්කිතා මිනිිහි කළ දිිට්ටයාා සුපටිවිද්ා සම්මත් ප්‍රඥා පහල වෙන්න. සක්කාා ඉදිටියයේ බැහර කරන ැනින් ආරම්භ කරන්න අස්මිමානයේ මමායනේ බැහැර කරන තැනට මිත්‍ය අදෘෂතිය ඉවත්වනෙ තැනකට සිත සිහය පිහිටවන්න ව නවා එමන අභික්කන්තයේ පටික්කන්තයේ සම්පජාන කාරයහෝදී ඉදිරියට ගමන් කරනකොට පිටිපසට ගමන්ගන්නකොට කෙටි කිවොත් ගමන් කරනගොට ඔබේ කටයුතු කරන කොට භික්‍ෂුවක් වනත් පින්ඩ පාතිවෙන්න වඩම කනය වෙන්න පුළුවන්ඒවගේම ආරාමය වත්වෙන්න පුළුවන් අදීවස්සයෙන් මුලින් සඳහන් කළ ඉරියාපත භාවනාවේ ගච්චන්තවා ගච්චාමීතිගෙන කොටසම මෙතැන්ට සම්බන්ධ කරගන්න පුළුවො. ඉදි්‍රීට ගමන් කනකට පිටිපසර ගමන් කරනුකට සහිහැ පිටවන. මේ කරජකාය සම්මුතියට පැත්තුවට පරමාර්ථවසය මෙතැන ස්තර සත්්‍යය පුද්ගලෙක්නේ හටරගෙන බිින්ඳී නැතිවූ යන ධාත කොටස් මේ පවතින්නේ. එනිසා ප්‍රිය අරමුණක් කියල සම්මුතිය දැක්කත් කල්ලයාන සේම්පිිය අරමුණ දකින්න සත්පුලිසෝ කිනකොට හොඳයි. කුසල ධර්මල් යදන පිරිස් දකිනකොට හොඳයි. හැබැ තන හිතන් ඒ පුද්ගලයන්නෝ ඒ අවස්ථාවන් කරේ අරමුණ නිර්මාණය කරගන්න හදාගන්න මගේ ම ස්තරයගෙන දැඩිය අදහසේ. ඒ අතන්ට ම කැමිති එත් හොඳයි ඒත්තු අනිතට ද කොන්න ධර්මාගයට බැරගෙන බැහර ධර්මාර්ගයට බැසගෙන ඒ අත්ට මං හොද හම කැමති. ඕගොල්මතමයි මට ඕනි අදිවසිං උපාදානකට යන්නේන. කලයාානමිත්‍ර සම්පතිය අවශ්‍යයි කල්‍යානමිත්‍රවට එකතුවෙන්න ඕන හැබැයි ධර්ම මංසිකාරය. එතකොට භාගගතුන් වහන්සේ දේශනා කළ සන්දූපම සූත්‍ර දේශන සඳ වගේ. ලෝබාදී කෙලසුන්වලින් නැතුව සමනාාගත වෙෙන් නැතුව සඳවගේ සෞම්ම ලෙස කල්‍යාන මිත්‍ර නමු තාශ්‍රයක කරනව හැබැයි ඒත් උපාදාානය කරගන්නේ. වෙනශනතන ගැටීමකුත් නෑ සෝක පරිදෙවට හේතුව තුන. මේ හටගත්ත සියල්ල හේතුම් පත්ථකරගෙන සකස්වන සියල්ල හේතුවන්ගේ විසරයාමෙන් නැතිවෙනවාගේෙන අවබෝධය ඔස්සේ හටටගෙන බිඳී නැතිව ගිය හම වීම වෙන්වීම තියෙන දැන් අපේ ජීවිත පාත්තල මේ කයපාත්තල රෝගී වෙනකොට අවශ්‍යතන බේත්හෙත් කරනවා සැත්කම් කරනවා හැබ අවබෝධය තියෙනවා හේතු පළ දහම් පිළිබඳු හටරගෙන බිඳී නැතිවෙන හඬන්න වැලපෙන්න්න යමක් නොවෙයි කියන අදහස අවබෝධයම සකස්යෙන්න්න ඕන. ඔය විදියට ඉදිිය බැලුවත් පිටුපස බැලුවත් දෑතේ පෙදදවූ කළ තැකලුවත් පාත්‍රයේ සිවුරු ඔබනං ඇඳුවම පැඳුවම පිංානකෝපය පරිහරණය කළත්. අසීතේ පීතේ කායිතයේ සාහිතය රස දෑයනකොට ගිලෙනකොට දත්වොලට සැපෙනකොට රසේදෑනකොට මේ සීහ පාත්තාගැන නිීමමවශ්‍යයෙන්. යංවිධ එතන රස තෘෂ්ණාව බැහැරවෙන්න ඉතාමොහු දවස්ථාව පටික්කුල සංඥාවට සංඥාවක් ඇති කරගන්න පුළුවන් පසුබිමක් කෙසෙ වෙත රස තුෘශනාාව බැහර කරගන්න හු දවස්ථාව උච්චාර පස්සාවකම් මේ සම්පජානකාරය හෝදය ශරීරය පවිත්‍රගන්නකොට එනම් වැසිකිලිය කැසිකිලිය පරිහරණය කරන විට පවා සීහ පීටුවනම් මෙතනත් තන්හා මදමාන දිට්ටි බැහරවෙන්න එවගින් පටික්කුල සං්ඥාවට පසුබිමක් හැදන්න ඉතාමොහන් දවස්ථාව විදර්ශනා නුවනින් මේ කය යතා ස්වභාවේ නුවනින් දැකගන්න ඉතාම හො දවස්ථාවක් හැටියට දකන්න පුළුවන්. විසේ මුග්‍රහස්ස ජීවිතොල කවල පෝල නාවල පිරිදු කළ ඇඳුුවෙන් පැල්දුමින් සරසල හැඩබල්ල මේ සියල්ල සිද්ධ කළත් එය ධර්මානුකූල මනසිකින් පාතගත්තට වර්දක්නෑ හැබැයි එ තන්හා මදමාන දිට්ටි ඇතිනො වෙන්න නේ හැම වචනයකම ධර්මාණකුල අදහසත් එකට එකතු කල්ල දෙන්න ඕනේ නැත්තම් වරදගන්නවා. අපිට වරදින්න පුළුවන් මොකද මේ හිත අර මුලින් සඳහන කළවගේ සංසාර්ගමන පටන් ජලය අතිබෙන නිෙළුන් දණඩක් වගේ රාගෙන් දේශේ මොහහින් ෙලිටි කලතින්. සත්තානක් විසුද්ධයාා කලකිවේ සිත කෙලෙසුන් වලින් පිරිසිදු කර මේ සහම් පාත්තන්නඕන්. නිනිසා ශරීරය පවිත්‍රක නවස්ථාවේදී පවාසිීහය පිහිටුවන විට. හබූතන් පජාති තතු තතු ආකාරේ මේ රූපස් කන්දේ ස්භාවේ දැක ගන්නවා. මේ ප්‍රසන්නව පිරිසිදුව රෝගීවනට බෙත් කර ොහෝ රෝගී නොවවෙන්න පළමුකොට කල්පනාවේ සිහෙන් යුක්තෝ කටතු කරන දුල්ලෝබලබූ මනුස ජීවිත රැකෙන්න්න ඕනේ ධර්මාබෝධයට අවස්ථා ඇතිකරගන්න ඕන කෙනැතනක සහපාත්තන්න. එහෙත් උපාධානය ව යුතුනේ හටාර්ගෙන බින්දඳී නැතු යන. තේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතයේ භාසිතය තුන්හි භාවය සම්පජානකාරී හෝදය. ගමන් කරකොට ත ටිතේ නත්‍රවය සිදන කොට නිසන වාඩ සිිනකොට සුත්තේ නිද නිරියාවේ නැවතත්වර සහන් කර එරිිය අපත බානයක් කොටස්මයි.ඒවගේම බාසිද ජාගරිතය නින්දෙන් පිබිදෙනකොට අවිදි වෙනකොට අවධ සිටිනකොට භාසිතය කතා කරනකොට තුන්හි භාාවේ නිසදව සිටින විට පවා. සම්පජානකාරී හෝ එඒම තමයි දමීවා කතා අරියෝවා තුන් මෙහි බහවා කියරකිව. කතා කල යුතුන ධර්මාණුකූලො නැත්තං නිසද්දෝ සිටින්. හැබැයිඒ ආර නි් අද්ධතාවෙන් ෙන්න්නඕන. ඒ විදර්ශනාව වඩාගන්න පුළුව ආර නිශසාදධතා විත්තට ගන්න පුළුවන්. මෙයත් තමා කෙරින් බාහි අර්මුණු කෙරින් මෙිහි කරන්න සමුදේවය දමානු පස්සේ ස්වභාවය මෙිනිහි කරන්න එකොට සපි විස්තර කළ කෙටං විස්තර කළේ. අදහස සිතට සහිය පිහිටවා ගැනීම අවශ්‍යය. මිලකට පටික්කූල සඥාවන්. ඉම මේම කායන් උද්දම් පාදතලා අදෝකයේ සමත්තකා තචපරියන් තපූරං රනාණපකාර අසුචිනෝ පච්ච එක්කති පාදාන්තයේ පටන් හිස්මුදුන දක්වා ගලපා බැලුවුත්. නානාවිද අපවිත්‍රදැයිම් පිරුණු මේ සරීරයේ යතාා සභාාවය ධන්තේ පට හිස් මුදන දක්වා විදර්ශනාවෙන් යුක්තෝ දකින්න. ඉම මේම කායන් උද්දම්පාද තලා අදෝකයේ සමත්තකා තචපරියන් තම්පූරක් නානප්පකාර අස චින පච්චක්ට නොෙක් විදිී අප විත්‍රරදැම් පිරුණුේ සරේරේ කේ සලෝමමාන කාදන්තතාත් තච්චෝමන්සන්න හාරු අට්ටි ට්ටිමි ජවා ආදී වසය මෙනහි කරන්න මේහිත දමන වෙනවා. මෙහිත සමතියකටෙනවා තන්නහ මදමාන දීටි බැහැරවලනවා ප්‍රසන්න වෙනවා. ත්ම තුල ප්‍රසන්න ඇඳුමක් විනයානුකූල චීවරය තුන් සිවර පරිහරණයක නො භික්ෂ වක්න. ගිහි ඇත්තෝ ඔබ නං ඔබටත් එසේ කරන්න පුළො. නමුත් මේ කරජකාය මුල් කරගෙන තන්හා මදමානයකට යන්න නහ. බාහිර රූපය නිසා අන්න අය තමන් උසස් කළ අනිත්තය පහත් කිරීමට ඇන්නේ. රූප මදයකට එන්නේ නෑ. යතාස්වභාව නුව නද කින. පිනවත් යෝන කන මුල්ක කොටසව අු රමි. කේසා ලෝමා නකා දන්ත තචෝ තචෝ දන්තාා නකා ලෝමා කේසා කෙන තැනකින්වත් ආරම්භ කරන්න. මිලකට ආපෝධාතු අරම්භන පිත්තන් සෙම්මම්පු බෝලෝ හිතන් සේදෝමේදවසි දැන් පිළිවලින් ගත්තවොත්ගේේසා ලෝමමා මුල් විස්සම පට විධාතුටයිති. විසියකේ පටන් ආපෝධාතුවට. ඒ තැන්වල වඩාත් ඔබට අප විත්‍රයි අයි සම්මුතිය තුළ අපවිත්‍රයි කුසෙහි ඇතුළේ හටගන්න සම්මුතී තුළ මේ සියල්ලම් කුණ පොකොටස් තිස් දෙකක්. සමුති තුල වඩා දැනෙන් දැ කේසාා ලෝමානකා කියන තැන ගුරුහස්ට ජීවිතවල ඒවා බොහො කෙනෙක් පියකරු දේවල් හැටියට කේසේ දත් හමනය දකිින් උත් සහ ගන්නවා. විිදර්ශනාවසෙන් දැ ගන්න ඕනේ වඩාත්ම සමුතිතුල දකිනව පිත්තන් සෙම්ම පු බොෝ හිතන්සේ ද මේ දව වසකේල ආදේ වසේ. අඩුගානී ආහාරගැනීමෙන් බැහැරවන අප විත්‍ර කියෙන තැන්වලින්. ඔට නාන කොටනුවනින් දැකලා නොවවැල නොබැද නොගැටී කෙන ස්බභවේ දකින්න පුලනිිය. මිලකට ධාතුමන සිකාරය. හරියට ගවගාතකයවෝ අතවැස්ෙක් ගවේ කපල හතරමං හන්දේ තබල මේ අත්කොටස් මේ පාකොටස් මේ කුසේ කොටස් කියල වෙන් කොට දකිනවගේ. මේ පටවිධාතුව මේ ආපෝධාතුව තේ ජෝධාතුවවා යෝධාතුව, දගතය වැගිරෙන උස්නේවායෝ කොටස් තමයි, යතාහි අංග සම්ාරාව හෝතිි සද්ධෝ රතුව ති. ඒවන් කන්දේශ සන්තයේ සූහෝති සත්ති සම්මූති. ර්‍රථේය කොට ස් කෑලි කෑලි වෙන්කල ්‍රතයක් නෑ එක ටිුතු කරල තම නම්තැබව රතයක් කියලා අතනං කාරෙක බස් එක ලොරයාාදී වසය. ඒවගේ රූපාදීකන්ද වංකරාට පස්සේ සත්තේ පුද්ගලෙක් නෑ මේ එක ටිකතු කල තියනකං සම්මූතියට සත්්‍යයෙක් කියල සඳහන් කළ පට ව්‍යාපෝතය ජෝවායෝ හතර යම්මාආකාරයකින් සමාන කල්ල දකිනකං නිර්මාණයවෙල තියනකං කය නීරෝගී කියල දැනෙනවා ඒ අඩු වැඩි වසෙන්ගෙන් වෙනකොට ලඩවෙනවා ගිලන් වෙනවාදී වසේ සිද්ධවන්නේන්න එවිටයි. අජ්්‍යත්ත බහිද්ධ තමා කෙරෙන් බාහිර ආරම්මණ වසේ හට අඩගෙන බිඳී නැතිව යන ස්භාවෙන් දැක ගන්නවා මේනුවන පහළ වනතික් ඇසට රූප කණ්ට සවද වසෙන් මේ හැම අරමුණක්ම කෙලෙසුන් ආශ්‍රය කරන්නේ කෙලෙසුන් සමගින් ඇසරු කරන්නේ අනිස් සිතෝජ බිහිරතිය.ෙෙස් සමින් කෙලෙස් නැතුව වාසය කරනවා කියන අදහස කෙලෙස්ලින් තොරව වාසේ කනවාක නදහස පවතින්න අවසාන දැක්වේ පිවති නවසීවතකේ මේ කායනු පස්සනාවය මේ ගිහිල බුදුරජන්වාසේකාලයනු ගිහි වසද දෙකක්ත් වුණක් ගහිපු පනසුර ඉදුමිල නිල්වන් වෙලඒවගේ අප විත්‍ර දැන් සැරෝවලින් පිරීගෙනයනු තමා කරෙන් බාහිරකර දකින්න පුළ මත් මේ වගේ නේද. අයම් පිකෝ කායෝ ඒවන් දම්මෝ ඒවන් භාවිී ඒතන් අනතීතෝති මේ ස්වභහට මමත් පත්වෙනවා. මේ ස්වභාව ධර්මය මේක වලක්වන්න බෑ ඒතන් අනතීතෝති මේ වලක්වන්න පුළුවන් කමක් නේ මේ අධේස්තක ගන්න ඕනේ. මීළඟට සිවලුම් ගිජුලිහියන් උකුස්සන් සුනකයන් කපුටන් ඇද දමන්නද කාදමල්ලද සිවුරත් දකිනවා අර විදිට මෙෙහි කරනවා. මීලඟට පින්නත්නී? මස් ලේවලින් පිරිපුන් මෙච්චි ඒ සිරු දකිනවා. ඉළඟට මස්නෑ ලේ පමණක් තිබෙන. මිළඟට මස් ලේනෑ නහරවලින් පමණක් බැඳිල තිබෙන. මිළඟට ඇට සැකිල්ලක් දකිනවා. මිළඟට අර හක් වගේ කෑලි කෑලි කෑඩිලා තැතැන්වල ගොඩ ගැහිල තියෙන දකිනවා. ඊට පසුව තැ තැන්වල ඒ තැංවල විසිරලා ගොඩ ගැසල තියන කටකැලියෝති යුතු ඇ ැකිල්ල කොට දකින ඉන් අනතුර අවුරුද්ද දෙකක් කියයනවිට. තැන්තැන්වල දුහවිලි කෑලි බවට පත්වෙලා විසිරිලා තිබෙන ඇටසැකිල්ලේ කුණු ස්වභාාවේ ජරාජීන ස්භාවි විසිරියන ස්භාවයද දකිනු මේ නවසී වත්තකේ. පින්වත්නින් යත් තමා කෙරනුත් බාහිර පුද්ගලයන් කෙරනුත් දකින්න ඕනේ. අයම්පිකෝකායෝ ඒවන් දහමෝ. ඒවන් භහවී ඒතන් අනතීත මේ සභහයට මගේ කයත් පත්වෙන මේ ධර්මතාව මේ ලෝකස් ස්භාව මේ වලක්වන්න බෑ. මේ තුළින් සමුදේවාය දකිනොත්ත හට ගැනීම දකිනවා මුලින් කොහොමුද දැක්කේ. ළමාතරු මද්‍යෙෙන් වැඩි හිටිවසිෙන් අදත් දකින්න පුළුව. ඉළඟට ඒ කාලයේය තුළම ගිලංවීම ලෙඩවීම දිරාගෙනයන් වසේ දැම් මේ මරණයට පත්වෙල මේ නව ආකාරයකින් දුටු ආකාරයේ සහිපත් කරනවා කෙන තැනකින් දකගන්නට පුළුවනේ. නවසීවතකය දැක්විය පින් නත්නී කායානු පස්සනාව මේ කොටස ඉතාම දේර්ග වෙලාවක් යම්මිටක රාත්‍රී කහිපයක් ධවාාත්‍රී කිහිපයක් භාාවනාාරමනිිකින් සාකච්ඡා කලයුතුමිෙහි කළ ුතු ධර්මතාවයා දේශනාව නමුත් පෑකටත් වඩා අඩු කාලයක ඉතාම කෙටියෙන් යම්මිටකොබ මේ ගෙන දන්නවා නමුත් මමුලින් සඳහන් කලාවගේ සෝතා පුුවත් වනතෙක් අරහත්තයට පත්වනතික් නැවත නවතමිහි කරලා භාවනාවෙන්ම හිත වැඩිවිම් ලෝබාදී කලිස සුම්මත කැනෙ. විනීය ලෝකයේ අභිද්‍යා දෝමනස කායනු ප්‍රස්සනාවවෙත් අවසාන දැක්වේ. මේ සත්ත සංස්කාර ලෝකයේ කිසිවක්. හෝ මේ සත්ත සංස්කාර ලෝකයේ සකස්සෙන. අභිද්්‍යා දැඩි ආසාාව හා දොම්නසල් පටිගේ මුළුමනින් බැහැර කරන්නේය නැති කරන්නේ සංසිඳ වන්නේය කෙන තනකට මේ කයෙහි. සිත සහිය පිහිටවාගෙන දැක්ම ඇතිකරගති යුතු වෙනවා. දේශනාව අවසන් කරනවා. හැම දෙනාටම ඒ උතුම් චත්‍රා සත්ත ධර්ම අවබෝධයෙන් අමානිවන් පිණසම උපනිශ්‍රය වේවායි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාච බුම්මට්ටහා දේවානාගා මහිෙද්දිකා පුඤ්ඥන්තං අනුමෝදිිත්වා, රखන්තුසාසන රරखන්තු දේසන රරখන්තු ලෝකසාසන